සෞභාග්‍ය දක්ම මං අහන්න චමින්ද. ඔව්. මේක චීනයට විරුද්ධ ප්‍රශ්නයක් නෙවෙයි. අපි පොඩ විශේෂයක්. ඔව් නෑ හේතුව දැන් අපේ රටේ සරුංගල ඉඳලා ගත්තාම හඳුන්කුරුට එනකම් චීන නිෂ්පාදන තමයි තියෙන්නේ. හැබැයි හඳුන්කුරු නම් ගොඩක් එන්නේ ඉන්දියාවේ. ඉන්දියෙන් එනවා. හැබැයි ඒ රටවල කුඩා කර්මාන්තකරුවගේ නිෂ්පාදන තමයි මේ අපේ රටට ගියේ. එතකොට අපේ රටේ තිබ්බ අර වෙසක් එකට බකට් හදපු ව්‍යවසායකයෙක් උ සුවඳකුරු හදපු කෙනෙක් උ අපේ අවශ්‍යතා ටික ගමේ අවශ්‍යතා ටික ඒක අවසාන වශයෙන් බලන රටේ අවශ්‍යතාවයට බාටපත් වෙච්ච කුඩා කර්මාන්ත රසක් තිබුණා. හැබැයි මේ කර්මාන්ත කරුව විනාශ වෙලා යනවා නැති වෙලා යනවා අපිට නොතේරෙන විදිහටම. මොකද මේ පිට රටින් මේ කුඩා කර්මාන්ත නිෂ්පාදන ඒ රටවල කුඩා කර්මාන්ත කරුවන්ගේ නිෂ්පාදන අපේ රටට ගෙන්නන එකකින් අමාත්‍යංශ විදිහට මේ අපේ රටේ කුඩා කර්මාන්ත කරුව ආරක්ෂා කර ගැනීම සඳහා යම් තීන්දුවක් తీරණයක් කරන් තියෙනවද මේ වෙනකොට? පිටරටම අන්තර් අමාත්‍යංශ කාර්යසාධන බලකායේදී එවැනි නිෂ්පාදන කීපයක් වෙනුවෙන්ම ඒ පිටරටින් ගේන ඒවට සෙස්බදු අය කරන්න කියන ඉල්ලීම අපි කරලා තියෙනවා. ඒක පිළි අරන් තියෙනවා. ඒ කියන්නේ දේශීය කර්මාන්ත කරුවාට අපි ආරක්ෂාවක් දෙන්න ඕනේ. හැමතුමා අර කිව්ව කාරණේටම එකතු වුණොත් එහෙම දැන් ඔය ආනයනික නිෂ්පාදන මත අපි වැඩි බරක් තියන්න හේතුව ඇයි? අපේ රටේ ප්‍රමාණවත් තරම් නිෂ්පාදනයක් දෙන්න බැරිද මේ පාරිභෝගිකින් සඳහා නැත්නම් නිෂ්පාදන වියදම වැඩිද? මොකද ප්‍රශ්නේ? දැන් අපි කියමු දැන් චීනය වගේ රටක් ඒ රටේ අපි කියමු මොනවද කාර්මික ආරව ඒව නැහැ. වෘත්තීය සමිති නියෝජිතයෙක් ඉන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේ. එතකොට ඒක පැත්තකින් වෘත්තීය සමිති නියෝජිතයෙක් විදියටත් කල්පනා කරනවා. අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නකොට ආයතනයේ විදියටත් එයා හිතනවා. හිතලා තමයි සේවකයාගේ ගැටලුවට විසඳුම හොයන්නේ. ඒ අතරම සේවකයාත් සමහර විට අපේ සේවකයෝ 3 දෙනෙක් කරන වැඩ ප්‍රමාණය ඒක සේවකෙක් කරනවා. ඒක සේවකයෙක්ගේ ඵලදායිතාවය අපේ අයට වඩා ඉහළයි. ඒ නිසා අවසාන වශයෙන් පිරිවැය ඒ නිපදවන්න යන පිරිවැය සාපේක්ෂව අඩුයි. සහ ඒගොල්ලෝගේ කර්මාන්තවල යටිතල පහසුකම් දිනු වෙලා තියෙන ප්‍රමාණයත් එක්ක ඒ හැකියාව තවත් වැඩි. එතකොට ලෝකයේ ඕනම වෙළඳ පොළකට දැන් ඒගොල්ලෝ මං හිතන්නේ දැන් පළවෙනි ලෝකයේ කියන එකට හොඳම තත්වේ වහදනවා. තුන්වෙනි ලෝකයේ කියන එකට ඊට ගැළපෙන දුරකථනයක් වුණත් ජංගම දුරකථනයක් වුණත් බයින් මිලදී ගැනීමේ හැකියාවේ තියෙන ප්‍රමාණයට ගැළපෙන භාණ්ඩ ඒගොල්ලෝ හදනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලොන්ට අනිත් රටවල කර්මාන්ත කරුවා සමග තරග කරන්න පහසු වාතාවරණයක් තියෙනවා. අපේ වෙලා තියෙන්නේ අපි දේශීය කර්මාන්ත කරුවා දිහා බලන්නේ වදකාරයෙක් හැටියට. දේශීය කර්මාන්ත කරුවා දිහා බලන්නේ මේ 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 නිකන් මේ බැරි වැඩ කරන්න යනවා වගේ ඒ වගේ ආකල්පයක. ඒ නිසා හැම වෙලෙම වෙලා තියෙන්නේ දැන් බලන්න දැන් මේ දවස්වල දේශීය කිරිපිටි කර්මාන්තේ ආනයනික කිරිපිටි තියෙනවා. මීට කලින් ඔප්පු වෙලා තියෙනවා ප්‍රමිතියෙන් බාලයි කියලා. දැන් නව ශ්‍රීලන්තේ උපදවන කිරිපිටි කිරි ප්‍රමාණය එළදෙනුන්ගේ 90%ක්ම මේ රටේ පරිභෝජනය වෙනවා දියර කිරි හැටියට. ඉතුරු 10%න් පුළුවන් ද අපේ රටට මේ කිරිපිටි හදලෙවත්. එතකොට මේ එක එක දේවල් එකතු කරලා ලෙවනවා. දැන් මේවා ඔප්පු වෙලා තියෙනවා ලැබ්වල පරීක්ෂා කරලා ඒ ආනයනික කිරිපිටි ගියාණ්ඩු යටතේ පාරිභෝගික සේවා අධිකාරියම පරීක්ෂණයක් කළ ලොකු වාර්තාවක් මේ තරම් පොතක් දුන්නා පාර්ලිමේන්තුවට. ඒ මේ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසුයි කියලා. ඊට ඒකත් එක්ක මේ රටේ දේශීය කිරිපිටි කර්මාන්තය දියුණු වෙන්න පටන් ගත්තා. රජයේ කිරි ආයතන විතරනේ පෞද්ගලිකංශය හොඳ පෞද්ගලිකංශය හොඳ හැකියාව තියෙන ඉන්න කවුද ඔය ආරිසිල වික්‍රමනායක මහත්මයා වැනි ඒ අය. දැන් මොකද වෙන්නේ? දැන් ඒ එක පැත්තකින් අර ආනයනික කිරිපිටි වලට වෙළඳපොළ අහිමි වෙනකොට ඒගොල්ලෝ තොග වශයෙන් දේශීය කිරිපිටි අරගෙන හංගනවා. ඒතර පාරිභෝගිකයට ගන්න දේශීය කිරිපිටි නේ අකමැත්තෙන් උනත් අර වසවිස සහිත ආනයනික කිරිපිටි වලට මාරු වෙන්න වෙනවා. ඊළඟට අපි එක්තරා රජ ආයතනය මම නම කියන්නේ කැබිනට් ඇමති කෙනෙක් හැටියට මට කියන එක හරියට තින්දා. මම හැබැයි අද ව්‍යවසායක සමුළු විදිහ නම් ඒ අයට කිව්වා. ඒගොල්ලෝ වුණ අරන් ගිහලා දෙපාර තුන් පාරක් නව ශ්‍රීලන්තේ සංචාරයකට මේ ඊයේ පෙරේද කියනවා ප්‍රමිතියෙන් උසස් කියලා. ඒක වෙන්න බෑ. ඌරු තෙල් අරව මෙව දාලා තමයි මේ ඒක එන්නේ. ඔය පිළිකා හැදෙන්න ඒක ප්‍රධාන හේතුව මම නෙවෙයි කියන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය නිල වශයෙන් කියලා තියෙනවා. ඉතින් අර බලන්න අර මොකක් හරි සන්තෝෂමකට කිසියම් රාජ්‍ය ආයතනයක් අර ආනයනික කිරිපිටි වලට තියෙන ප්‍රශ්නේ ඒ විදිහට විසඳලා දෙන්නේ දේශීය කිරිපිටි කර්මාන්ත කරුවා ගැන තැකීමක් නැති හින්දානේ. ඒ මිනිහා ගැන හදවතේ හැඟීමක් නැති හින්දානේ. ඔන්න ඔය වගේ මම මේ උදාහරණයකට කිව්වේ ඔන්න ඔය වගේ තකතිරු කම්බල ප්‍රතිපලයක් හැටියට
සමහරවිට අපේ කර්මාන්තකරුවා අපි මොකටද මේ මෙච්චර නැහෙන්නේ කියලා හිතලා අදයි වෙටපත් වෙනවා.